ඔන්න අදත් අපි සූදනම් අපේ ප්‍රෝගෑම් එක ගේන්න මේ පෙට්ටෝක්. අද අපි ඇවිල්ලින්නේ ගල්කෙස්ස මුහුදු තීරයට. මත ගැති ඕගොල්ලොන්ට අපි ප්‍රෝගෑම් එක කලා බුල්මස්ටික් ගැන අයිස්. ඉට පස්සේ අපි හස්කි ගැන කරා ඕගොල්ට මත ගැති එපිසෝඩ් නම්බ 2. ඉතින් අද අපි කරන්න යන්නේ නම්බ 3. නම්බ 3 එක මොකක් වෙයිද? අද අපි හිතුවා සාමාන්‍ය අපි ප්‍රෝගෑම් එක කරනකොට අපි තියෙන දේ ගන්න කට්ටිය හින්දා අපි හිතුවා අපේ ප්‍රෝගෑම් එකෙත් අපේ ඉන්න සුරතලා ඕගොල්ලන්ට පෙන්වන්න. ඒ තමයි මේ තමයි කේනු. මෙයා ලැබ්‍රඩෝ වර්ගයට අයත් බල්ලෙක්. ඉතින් අද අපි සූදානම් කේනු ගැන කතා කරන්න. කේනු ගැන කිව්වොතින් තාම මාස 5යි වෙන්නේ. ඒ තමයි තාම මේ සුට්ටයි ලොකු වෙලා තියෙන තාම මේ වගේ ඩබල් සයිස් වෙනවා. ඉතින් මෙයා ෆස්ට් ටයිම් තමයි මේ බීච් එකට ආවේ. ඉතින් ඒ තමයි මෙයා පොඩ්ඩක් බයයි වැල්ල බා ගන්න යන්න. මොකද තාම චූටි හින්දා චූටි ළමයි එච්චර හොඳට යන්නේ නැහැ නේ. ඉතින් එහෙනම් තා චුට්ටක් වෙලා යයි මෙයාව ලොකු වෙලා මෙයා පොඩ්ඩක් මේ පරිසරයට පුරුදු වෙනකන්. ඉතින් අපි සූදානම් අද කේනු ගැන කතා කරන්න. ලැබ්‍රඩෝ වර්ගයේ කේනු. අද ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක්. මොකද ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නේ? අද අපේ අයිකන් එක මේ තමයි පෙට්ටෝක් එකේ අයිකන් එක. මේ කේනු ලැබ්‍රඩෝ වර්ගයට අයත් ලැබ්‍රඩෝ රිට්‍රීවර්. ඉතින් මේ වගේ තවත් එක්කෙනෙක් ඕගොල්ලෝ දැක ගන්න පුළුවන්. ඒ තමයි ගෝල්ඩන් රිට්‍රීවර්. හැබැයි එයාගේ මිටට බූල් තියෙනවා. එයාට මේ සයිස් එක නම් වැන්නා දෙයකට බූල් තියෙනවා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ පෙට්ටෝක් එකේ අයිකන් එක. පෙට්ටෝක් එකේ සුනගේ අසුරතලා ගැන කතා කරන්න. මේ කේනු ගැන අද අපි කතා කරමු පෙට්ටෝක් එක හරහා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ පර්සනල් ඔයා ආදරය කරන සුරතලා අපි ප්‍රෝග්‍රෑම් එකට ගේන්න. අපිට කතා කරන්න අපේ Facebook page එකට මැසේජ් එකක් දාන්න ඉන්බොක්ස් එකට. එතකොට අපිත් කේනු වගේ ඕගොල්ලන්ගේ ආදරණීය සුරතලත් අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඕගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යනවා එන්න. අපි යනවා මේජරේ. ගැන කතා කරා, හස්කිලා ගැන කතා කරා වගේම මේගොල්ලන්ටත් නිජ භූමියක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ ලංකාවේ නෙමෙයි ඔරිජිනල්. ඒ කියන්නේ ඒගොල්ලන් ඔරිජිනල් තියෙන්නේ ලංකාවේ නෙමෙයි. මේගොල්ලන්ගේ නිජ භූමිය තමයි නිව්ෆවුන්ඩ්ලන්ඩ් කියන රට. ඉතින් ඒගොල්ලෝ එහෙයි නම් තමයි මුලින්ම ලෝකෙන් එන්නේ. ඒගොල්ලන්ගේ නිජ භූමිය නිව්ෆවුන්ඩ්ලන්ඩ්. ලැබ්‍රඩෝ ක්ලබ් කොහොමද ක්වොලිටි එක අතින් වෙනස් වෙන්නේ? කොහොමද ඒගොල්ලන්ට ආවේණික වූ ගති ලක්ෂණ අනිත් බල්ලොන්ට වඩා? සාමාන්‍ය ලැබ්‍රඩෝක්ට කියන්නේ ඒගොල්ලොන්ගේ අවුරුදු කාලය නැත්නම් ජීවන කාලය වසර 10ත් 14ත් අතර කාලයකට තමයි ඒගොල්ලොම වැටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙයාලගේ ක්වොලිටි එක ගැන කතා කරාම මේගොල්ලෝ මොන වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ? අපි දන්නවා ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ ඉතාමත්ම බුද්ධියෙන් යුතු බල්ලෙක්. ඉතින් ඒ මට්ටමනම තමයි ලැබ්‍රඩෝක්ස්ත් වැටෙන්නේ. බුද්ධියෙන් ඉතාමත්ම හොඳ බුද්ධියක් තියෙන බල්ලෙක් විදිහට තමයි මේගොල්ලෝ වැටෙන්නේ. සාමාන්‍යයෙන් අපි දකින්නේ දින ජීවිතයේදී ඕනම කෙනෙක් ප්‍රිය කරනවා ලැබ්‍රඩෝ වර්ගයේ බල්ලෙක්ව හදන්න තමන්ගේ ගෙදර දොරේ. විශේෂයෙන්ම ගෑල් ළමයි ගොඩක් කැමති ලැබ්‍රඩෝක්ස්ට. ඉතින් මේ හැමදෙච්ච බල්ලෙක් කියලා කියන්න පුළුවන්. මොකද මේ ලැජ්ජබඩ ඇවිච්ච ගොල්ලෙක් මේ. අපි කේනු කියන්නේ ඉතින්. නැත්නම් මේ කේනු විශේෂයෙන්ම ලැබ්‍රඩෝක්ස්ලා. අපි ඒගොල්ලන්ගේ නිජ භූමිය ගැන කතා කරා. ඊට පස්සේ මේගොල්ලෝ විශේෂයෙන්ම මොනාටද පාවිච්චි කරන්න කියලා අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම දඩයම් කිරීම සඳහා තමයි ඒ කාලේඳන් මේ බල්ලෝ නැත්නම් මේ සුනක වර්ගය පාවිච්චි කරන්නේ. ජර්මන් ෂෙපර්ඩ්ල වගේම මේගොල්ලෝ දඩයම් කරන්න රුසියෝ ඉතින් පොලිසිය මේ බල්ලොම්ව පාවිච්චි කරනවා ඒගොල්ලොන්ගේ වැටලීම් සිදු කිරීම සඳහා. ඒ තරම් හොඳ ඉවක් සහ බුද්ධියක් මේගොල්ලොන්ට තියෙනවා හොඳට පුහුණු වීම කටයුතු කරලා ගත්තට පස්සේ. අන්න ඒක තමයි ලැබ්‍රඩෝක්ස්ලගේ තියෙන විශේෂත්වය. ලැබ්‍රඩෝක්ස් ගැන කතා කරා. මෙයා කොච්චර සයිස් වෙනවද? අපේ කේන්වන් තාම මාස 5යි. ඉතින් පිරිමි සතෙක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 57ත් 62ත් අතර උස ප්‍රමාණයකට මෙයාලා ලොකු වෙනවා. කියන සතෙක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 50ත් 60ත් අතර ප්‍රමාණයකට තමයි ලොකු වෙන්නේ. කොහොමද? පිරිමි සතෙක් ගෑන සතාට වඩා විශාල වෙනවා. ඉතින් මේගොල්ලෝ බොහොමයක් දක්න ලැබෙනවා කැනඩාව, ඇමරිකාව වගේ රටවල් වල මේගොල්ලෝ බහුල වශයෙන් ඉන්නවා. ඒගොල්ලෝ ඒ තියෙන වෙදේ එක නැත්නම් කාලගුණයට ඒගොල්ලෝ ගොඩක්ම ප්‍රිය කරන හින්දා තමයි ලැබ්‍රඩෝක්ස්ලා ඒ පැතිවල හදන්නේ.
සම ලැබ්ඩෝක්ස් වගේ හොඳකම තමයි හරිම කරුණාවන්ත බල්ලෙක්. ඕන දෙයක් කර හොඳට ඉන්නවා. මම මාත් මෙයාව දකින්න සෑහෙන කාලෙකට පස්සේ ඉන්නේ ඒත් මුකුත් කරන්නේ නැවට නේ හරි හොඳට ඉන්නවා. සාමාන්‍ය ලැබ්ඩෝ වර්ගයේ බල්ලෝම කොහොමද මුලින්ම හඳුනාගෙන තියෙන ගැන තමයි කතා කරන්න යන්නේ. මේකලෝ 1830 දී තමයි සාමාන්‍යයෙන්ම කියන්නේ ලැබ්ඩෝක්ස්ලා හඳුනාගෙන තියෙන වර්ෂය. ඒ තමයි ජෝන් ස්කොට්. ජෝන් ස්කොට් විසින් තමයි ලැබ්ඩෝව මුලින්ම හඳුනාගෙන තියෙන. ඊට පස්සේ තමයි විවිධ රටවලට එයා බ්‍රීඩින් වලින් පැතිරලා ගොස් ගිහිල්ලා තියෙන. ඉතින් විශේෂම සඳහන් කරන්න ඕනේ මේ අපේ කියන්නේ ගෝල්ඩන් කාලයක. විශේෂම මේකම තව කලර්ස් දෙකක් තියෙනවා. ඒක චොක්ලට් කාලයක. අනිත් එක බ්ලැක් කලේක. ඉතින් කලර්ස් තුනකින් ලැබ්ඩෝක්ස්ලා ඕගොල්ලන්ට ලෝකේ දැක ගන්න හඳුනා ගන්න හැකියාව තියෙනවා. මේ ඉන්න ගෝල්ඩන් කලේක චොක්ලට් කලේක හොයා ගන්න පොඩ්ඩක් අමාරුයි. බ්ලැක් කලේක හොයා ගන්න පුළුවන්. මෙයාගේ අම්මා ඇත්තරම බ්ලැක් එක්කෙනෙක්. තාත්තා තමයි මේ ගෝල්ඩන් කලේක එක්කෙනා. ඉතින් තාත්තා ගෝල්ඩ් හින්දද කොහෙද අපේ කේනුත් ගෝල්ඩ්. ඉතින් ඊට පස්සේ මෙයාගේ කෑම ගැන කොහොමද කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙයා සෞඛ්‍ය සම්පන්නව ඉන්නවද නැද්ද කියන එක අපි කොහොමද කතා කරන්නේ. සාමාන්‍යයෙන් නම් මේගොල්ලෝ ලෙඩ වුණාට පස්සේ කෑම නොකා ඉන්නවා, එක පැත්තකට ගුලි වෙලා ඉන්නවා. සමහර අවස්ථාවලදී මේගොල්ලෝ වමනේ පවා දානවා. ඉතින් එතකොට ඒ වගේ අවස්ථාවලින් හඳුනා ගන්න පුළුවන් මේ වගේ බල්ලොන්ට මොනවද ඇති වෙලා තියෙන රෝගී ආකාරය තත්ත්ව මොනවද කියලා. ඉතින් එහෙම වුණාට පස්සේ සාමාන්‍යයෙන් අපේ ඩොක්ටර්ගේ ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ඩොක්ටර් ගාවට ගිහිල්ලා ඩොක්ටර්ගෙන් බෙහෙත් ටිකක් අරගෙන එහෙම කරාම පස්සේ ඉන්ජෙක්ෂන්යක් එහෙම ගාලා හරියනවා. ඉතින් මෙයාගේ තවර ලෙඩ අඩුපාඩු ටික ඔක්කොම හරියනවා. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ආපහු ආයි බැක් ටු නෝමල් අපේ ගිට් කියන මොහොත. ඊට පස්සේ ඉන්නවා. ඒක තමයි විශේෂත්වය. ඒක සාමාන්‍යයෙන් කන්න දෙන්නේ මොනවාද? වෙළඳ පොලේ තියෙන සුනකීන් සඳහා ලබා දෙන ආහාර මෙයාලටත් ඒ විදිහටම දෙන්න පුළුවන්. පොඩි කාලෙදී විශේෂයෙන්ම කිරි දෙන්න ඕනේ. මවකගෙන් දෙමුවාට පස්සේ විශේෂයෙන්ම කිරි දෙන්න ඕනේ. ඒකෙන් තමයි මේගොල්ලොන්ගේ අපි කියන නියුට්‍රිෂන් පැත්තකට කතා කරාම මේගොල්ලොන්ගේ පෝෂණය ගොඩක් වෙලාවට ලැබෙනවා මේ කිරි වලින්. ඉතින් ඔන්න ඕව තමයි අපේ කේනු ගැන විස්තර. ලැබ්ඩෝ වර්ගයේ සුනකයා. තාම මෙයා පොඩිනේ. ඉතින් ලොකු එක්කෙනෙක් ගැන අපි ඉදිරියේදී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා, ෆුල් රිවිව් එකක්. ඉතින් අපි ආපහු මතක් කරනවා ඔයගොල්ලන්ට, මේ තමයි පෙට්ටෝක් එකේ සුරතලා, පෙට්ටෝක් එකේ අයිකන් එක අපේ කේනු, මේ ලැබ්ඩෝ රිට්‍රීවර් වර්ගයේ සුනකයා. ඉතින් ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ පර්සනල් සුරතලාව පෙට්ටෝක් එක හරහා හැමෝටම දැනගන්න, හැමෝටම පොපියුලර් කරන්න පුළුවන් අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් අපිට කතා කරන්න අපේ නම්බර්ස් වලට කතා කරන්න, නැත්නම් පෙට්ටෝක් එකේ ෆෑන් පේජ් එකට කතා කරන්න, මැසේජ් එකක් ඩ්‍රොප් කරන්න. අපි ඔයගොල්ලන්ගේ පොඩ්ඩටත් චාන්ස් එකක් ලබා දෙන්න සූදානම්. අදට අපි සමුගෙන යන්නේ ඊළඟ දවසේදී තවත් අලුත්ම අලුත් බල්ලෙක් එක්ක ඕගොල්ලොන්ට ප්‍රෝග්‍රෑම් එක ගේනීමේ අරමුණෙන්. ඉතින් අදට අපි සමුගන්න මේ අයිකන් එකත් එක්ක පෙට්ටෝක් අයිකන් කේනු ලැබ්ඩෝ. බයි බයි.